ධර්ම දේශකයාණන් වහන්සේ කෑගල්ල පුස්සලසේ පුණ්‍යෝදය ආරාමාධිපති ගෞරවනීය පූජ්‍ය බෙලිගල නීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ කම්මස්සකාරකෝ නත්ථි විපාකස්ස ච වේදකෝ සුද්ධ ධම්මා පවත්තං තී වේතං සම්මදස්සනං තී වක්කලි සූත්‍රයේ සඳහන් වෙන්නා වූ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන වදන් ඔස්සේ ධම්මං හි වක්කලි පස්සන්තෝ මං පස්සන්තෝ ධම්මං පස්ස බුදුන් දැකීමට ධර්මයේ දැකීමයි අවශ්‍ය කියන එක එදාටත් අදටත් ඉදිරියටත් වළංගු වචනයක් කියන එක අපි විශ්වාස කරලා තියෙනවා. මේ සමාජය තුළ ව්‍යාකාර පුද්ගල ස්වභාවයක් තිබෙන බව අපි තේරුම් ගන්න තිබෙනවා. පළවෙනි පුද්ගල ස්වභාවයේ පැතිතාක් පවෙන් ඉවත් වී පුහුදුන් පුද්ගලයන් වශයෙන් යහපත් ජීවිත ගත කරන්න දරන උත්සාහය. ඒක එක්තරා ප්‍රාථමික ප්‍රතිපදාවක් වශයෙන් තමයි අප දකින්නේ බුදු පියාණන් වහන්සේ ඉලක්කලා වූ ගැඹුරු දහම් හමුවේදී. දෙවැනියට උන්වහන්සේගේ වදාළ දහම වටහාගෙන ආර්ය භාවයටපත් වී දුක්වලට හේතු තමන්ගේ චිත්තසංතානයෙන් ඉවත් කර ගැනීම සඳහා අදාදම උත්සාහ දරන්නා වූ පිරිසක් සිටින බව. නමුත් ඒ පිරිසක් සිටිනවායි කියවට බහුතර පිරිසක් සිටින බවක් නෙමෙයි අපි දකින්නේ. එහෙම සොයමින් යන පිරිසක් සිටින බව. ඔවුන්ම තීරණය කරන්නට ඔවුන්ට සෙවදී සමුවේ තිබෙනවාද කියන එක. නමුත් එහෙම බුදුදහමෙන් පෙන්වන උත්තරීතර සැනසීම මරණයන් මතුවට කල නොදමා අනාගත බුදුවරයෙකුගේ සසනට බාර නොදී ලබාගත් මිනිස් ජීවිතය තුළ සාධම් හමුවේ නම් ඒ දේ කරගත හැකි බවට විශ්වාස කරන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි පිරිස් මේ සමාජය තුළ සිටිනවා. ඔවුන්ගේ දැක්ම අවදි කර ගැනීමට අදාළ වෙන ආකාරයේ ධර්ම දේශනාවයි අප පැහැදිලි කරන්න ලැබුවේ. අදත් අපි බඳු ධම් කරුණක් පැහැදිලි කිරීම අරමුණු කරගෙන ආදර්ශ පාඨයේ වශයෙන් කිසියම් ගාථාවක් ගනු ලැබුවා. මේ ගාථාව ඒ සඳහන් වෙන කරුණ ඉතාමත් ගැඹුරුයි කියන එක හිතන්නේ. ගැඹුරු විෂය පිළිබඳ අවබෝධයක් නැති යම් වීරේසු තානාතාමේසු පඤ්ඤා චක්කෝන් කමති කියන මේ ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥා ඇස යොමු වීම කියන එක නැපි අයට මේ ගාථා ධර්මය ලෞකික අර්ථයෙන් සරල අර්ථයකින් විග්‍රහ කරන්න පුළුවන්. අපි එහෙම විග්‍රහ කරනවා දැකලත් තිබෙනවා. එහෙත් ගැඹුරින් හොයා බැලුව විට මෙහි පෙන්වන දේ අප මේ සමාජයට පැහැදිලි කරන්නට වෙනවා. ඒ ගැඹුරින් පෙන්වන දේ තමයි මේ ගාථාවේ පවතින්නේ. නොගැඹුරින් පෙන්වන දේ කුමක්දයි අපි වටහා ගන්නට වෙනවා. වටහා ගැනීම තුළ නොගැඹුරේ තියෙන අනවබෝධයෙන් ඉවත් වී ගැඹුරේ තියෙන අවබෝධය කරා යන්නට මෙම ධර්මදේශනා උපයෝගී කරගන්න පුළුවන්. කම්මස්සකාරකෝ නත්ති කීරකින් කියන්නේ කර්ම කරන්නේ නැත. විපාකස්ස ච වේදකෝ විපාක විඳින්නේ නැත කියලා පෙන්වනවා. නොගැඹුරු තැන ඉඳලා බලන්න නෙමෙයි මේ පෙන්වන්නේ. සුද්ධ ධම්මා පවත්තම්පි. සුද්ධ වූ ස්කන්ධ ධර්ම පමණක් පවතිනවා. ඒව ඒතං සම්මදස්සනං මෙහෙම දකින්න පුළුවන් නම් සම්මාදිට්ඨිය. යහපත් දැක්ම වෙන්නේ මෙහෙම දකින්න පුළුවන් නම් කියන එක. ඒ එහෙම දකින්න බැරි කියන කොහොඳුන් කියන එකේ තේරුම. ඒ වගේම මෙතන සුද්ධ ධම්මා පවත්තම්පි කියන වචනේ විරුද්ධාර්ථය ගත්තාම අශුද්ධ ධර්මයක් තියෙනවායි කියන එක තේරුම් ගන්න ඕන. සුද්ධ ධර්මයන්ටපත් වීම සඳහා අශුද්ධ ධර්මයන් වටහාගෙන අශුද්ධ ධර්මයන්ගෙන් නිදහස් වීම අවශ්‍ය වෙනවා. සුද්ධ වූ ස්කන්ධයන් පමණක් පවතී. මේ වළංගුවන්නේ බුදුන්ට රහතුන්. උන්වහන්සේලා එදිනෙදා දෛනික කටයුතු කරන විට සෑම කටයුත්තක් සඳහාම පහළ වෙන සිත්වලට කියන්නේ ක්‍රියාසිත්. ක්‍රියාසිත කියන එකේ තේරුම එහි පව හෝ පින් සිදුවීමක් නැහැ. එහි පවතින්නේ සුද්ධ ස්කන්ධයන් කියන එකේ තේරුම රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ සහ විඥාන ස්කන්ධ කියන එකයි. එනයි සුද්ධ වූ ධර්මයන්. එවිට අසුද්ධ වූ ධර්මයන් කුමක්දයි හොයාගන්න ඕනේ. අසුද්ධ ධර්මයන් රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ සහ විඥාන උපාදානස්කන්ධ යන මේවා. අනේ අසුද්ධ ධර්මයන්ෙහිදී කර්මස්සකාරකෝ නැති නෙමෙයි කර්ම කරන්නෙක් ඉන්නවා. අසුද්ධ ධර්මයන්හි විපාක විඳින්නෙකුත් ඉන්නවා. බුදු පියාණන් වහන්සේ වදාළ කර්ම සූත්‍ර කොටස තියෙනත් අංගුත්තර නිකායේ නැත්නම් සම්ම නිදාන සූත්‍රයක් පවතිනවා. ඒවාහි දේශනා කරනවා අතිවික්‍රේ කම්මං කන්නං කන්න විපාකම්. කර්ම කිරීමකුත් තියෙනවා විපාකෙකුත් තියෙනවා. සුක්ඛං සුක්ඛ විපාකම්. කර්ම කිරීමකුත් තියෙනවා විපාකෙකුත් තියෙනවා. සුද්ධ ධර්මයන්හිදී නෙමෙයි අසුද්ධ ධර්මයන්හිදී කියලා තේරුම් ගන්න වෙනවා. පෘථග්ජන ස්වභාවය තුළ පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම කොහොමද? ආර්ය භාවය තුළ පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම කොහොමද? ඒ තේරුම් ගන්න වෙනවා. සංවිතනිකායේහි ඛණ්ඩක වර්ග කියන කොටසෙහි සඳහන් වෙන්නේ මේ සෑම දෙනා සම්බන්ධයෙන්ම පුද්ගලයා ඉක්මවාගේ ගැඹුරු තහනම්. අපි පුද්ගලයන් වශයෙන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් කටයුතු කරනවා උගත් නොඋගත් වශයෙන්. ඒ පුද්ගල ස්වභාවයට දෞපකාර වෙන එකමයි පවතින ශික්ෂා පද මත සංවර වෙන්නේ. මේ සියලුම පුද්ගලයින්ට ආවෙනික එක දහමක් උන්වහන්සේ දේශනා කරන ලබනවා. තමයි අපි හැම කෙනෙක් ගාවම ශනිකව ඉපදී නැති වී යන කැමති වුණත් නැති වුණත් ධර්මතාවයක් තිබෙන බව පැහැදිලි කෙරේනවා. ඒ ධර්මතාවයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක ඉපදීම මැරීමයි අපි ළඟ සිදුවේ. ඒක ක්ෂණික සිදුවීමක්. දැනගත්තත් නැතත් පිළිගත්තත් නැතත්.
එය නොදන්නා පුද්ගලයාට එහි සංවරය නොදන්නා පුද්ගලයාට කියන නමයි අසුතා පුතුක් ජනෝ අරියාණං අදස්සාවි කියන එක. අසුතා පුතක් ජනෙක් ඉන්නවා ආර්යයන් වහන්සේලා දකින්නේ නැහැ. ආර්යයන් වහන්සේලා පැහැදිලි කරන්නා වූ ස්කන්ධ ධර්මයන් කෙරෙහි පැහැදෙන්නේ නැහැ. ඒවයින් හික්මෙන්ට කල්පනා කරන්නේ. හික්මෙන්ට කල්පනා කරන්නේ නැති පුද්ගලයා තුළ පවතින්නේ සුද්ධ වූ ස්කන්ධ නෙමේ අසුද්ධ ස්කන්ධ. අසුද්ධ ස්කන්ධ තුළ කර්ම කිරීමක් සහ අනාගතයට විපාක විදීමක් සිදු වෙනවා. විශාඛාවැනි එක ප්‍රභු කාන්තාවක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ විමසූ අවස්ථාවේදී උන්වහන්සේ දීපු උත්තරයක් තිබෙනවා. ඇතැම්හු දුගීයයි, ඇතැම්හු ධනවත්යයි, ඇතැම්හු රූමත්යයි, ඇතැම්හු විරූපීයයි, ඇතැම්හු රෝගීයයි, ඇතැම්හු නිරෝගීයයි. මේ විවිධත්වයට හේතු කුමක්දයි බුදුපියාණන් වහන්සේගෙන් විමසෝ විට බුදුපියාණන් වහන්සේ දී තිබෙන උත්තරයේ පෙන්වනවා කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනිතත්තාය. කර්මය විසින් සත්වයා උසස් පහස් කොට බෙදනු ලබන අන්න ඔබ තුළ කිසියම් විවිධත්වයක් පවතිනවා නම් ඔබට ලැබෙනා වූ සැප සම්පත්වල දුක් විපාකවල වෙනස්කමක් පවතිනවා නම් මෙතෙක් ආ සංසාර ගමනේදී මේ අසුද්ධ ස්කන්ධයන් පරිහරණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔබ විසින් කර්ම රැස් කිරීම තුළ කර්ම කියන්නේ එතන පව් නෙවෙයි පෞහෝපින් අවහටක ඥාන කුසල. ඒ රැස් කිරීම තමයි සත්‍යයේ උසස් පහත් බව ඇති කරන්නේ. දැන් උසස් පහත් බව අපි හොයමු. පහත් බවේ සත්‍යය අපාගත මේ තිරසන් සතු. මධ්‍යම ප්‍රමාණයේ සත්‍යය මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉන්නා වූ පිනින් උපන් අය. තවත් එහාට ගිය සත්‍යෙක් ඉන්නවා රූපී අරූපී ඥාන වලින් කාලක්‍රියා කළ රූපී අරූපී බඹතල උපන්න. මේ தത്വයට මිනිස් සත්‍යය බෙදලා තියෙන්නේ අකුසල කර්ම, කුසල පුණ්‍ය කර්ම සහ ආනිජ්ජ කර්ම කියන කාරණා. අන්න කම්මං සත්‍යේ විවදිත කියන එකේ තේරුම සත්‍යය එසේ බෙදනු ලබන්නේ තමන් විසින් කරන කර්මයන්ට අනුව කියන එක. දැන් අප මෙතන තේරුම් ගන්න ඕන අසුද්ධ ස්කන්ධ නිසා සිදුවෙන හිමිවන දුක් රසකුමක්ද කියන එක පිළිබඳව. එවිට ඔබට අසුද්ධ ස්කන්ධයන්ගෙන් මිදීමට අවශ්‍ය වෙනවා ඒ සදා ප්‍රතිපදාවක් අවශ්‍ය වෙනවා. තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීමේ සාරාංශ කළ වචනයක් තියෙනවා ආරි සත්‍ය පිළිබඳව සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ සංක්ෂේපකට සාරාංශකට දේශනා කරන්නේ නම් පංච උපාදානස්කන්ධය තුල තමයි දුක් පවතින්නේ. පංච උපාදානස්කන්ධයෙන් උපාදාන කියන වදන අයින් කරා වගේ උපාදාන අයින් කරන්න පුළුවන් නම් පංචස්කන්ධ බවට පත් වෙනවා. පංචස්කන්ධවලදී සුද්ධ වූ ස්කන්ධ ඇරුණහම කර්ම කරන්නේ සහ විපාක දෙන්නේ නැති වෙයි. පංචස්කන්ධ දුක්ඛ යනුවෙන් වදාළ බුදු අදනකුත් ත්‍රිපිටකයේ තුල නැහැ. එබැවින් පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ සුද්ධ ස්කන්ධ නෙමේ අසුද්ධ ස්කන්ධ. මේ පංච උපාදානස්කන්ධ කියන්නේ මොනවාද? ඔබ පහළ වෙන්නේ කොහොමද කියන කරුණු ඔබට මෙතෙක් කළ ධර්ම දේශනා ආශ්‍රයෙන් පැහැදිලි කරගත යුතු හැකි කීමා හිතනවා. නමුත් අදත් මම මේක වෙනත් ආකාරයකින් පැහැදිලි කරන්න උත්සාහ කරන ලබනවා. පුද්ගලයෙක් වුණාට මේ පුද්ගලයාට තියෙන්නේ අසකරණාසය දිවකාය සිත කියලා ඉන්ද්‍රයන් හය. ඉන්ද්‍රයන් හයෙන් අරමුණු ගැනීම අපි කරන ලබන්නේ. අරමුණු ගන්න ආකාරය පිළිබඳ විශ්ලේෂණය කියලා කියන්නේ ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පොට්ටබ්බ, සිතට ධම්ම. ඒ තමයි සයවැදෑරුම් අරමුණු. සයවැදෑරුම් අරමුණු වලට කියන්නේ රූප කියලා. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. ඒ රූපයන් මුල් කොටගෙන ඇතිවෙන ආ වූ වින්දනයේ වේදනාව සපදුක් උපේක්ෂාවසේ ඒ වේදනාවේ සපදුක් උපේක්ෂාවසෙන් හැඳිනීමේ සංඥාව ඒ සපදුක් උපේක්ෂාවලට අනුව ඇලීම් ගැටීම් ඇති කිරීමයි සංඛාරය ඒ සිදුවීම දැනගැනීමේ විඥානය මෙසේ තේරුම් ගන්න වෙනවා. එවිට මෙතන තවත් කරුණක් තේරුම් ගන්න අවශ්‍යයි. මේ රූපයේ මුල් කොටගෙන ඇතිවෙනා වූ මුලාවට කියන්නේ රූප තණ්හා කියලා. ශබ්දයේ මුල් කොටගෙන ඇති කරගන්නා වූ මුලාවට කියන්නේ ශබ්ද තණ්හා කියලා. ගන්ධයේ මුල් කොටගෙන ඇතිවෙනා වූ මුලාවට කියන්නේ ගන්ධ තණ්හා කියලා. රසයේ මුල් කොටගෙන ඇතිවෙනා වූ මුලාවට කියන්නේ රස තණ්හා කියලා. ස්පර්ශයේ මුල් කොටගෙන ඇතිවෙනා වූ මුලාවට කියන්නේ පොට්ටබ්බ තණ්හා කියලා. මනෝ ద్వාරයේ මුල් කොටගෙන ඇතිවෙනා වූ මුලාවට කියන්නේ ධම්ම තණ්හා කියලා. දැන් ඔබ තණ්හාව කියන වචනේ භාවිතා කළාට තණ්හාව නැති කරන්ට යාමේදී මේ සවැදෑරුම් තණ්හාව අඳුනා ගන්නට වෙනවා. සවැදෑරුම් තණ්හාව ඒ ඒ තැන්වලදී හඳුනා ගන්නට අවශ්‍ය වෙනවා. මෙන්න මේ කරුණ පිළිබඳව සැබෑ අවබෝධයකින් තොර මේ සමාජයේ බොහෝ දෙනා විමුක්තිය ලබන්ට යන්නේ, භාවනා කරලා සෝවාන් වෙන්නට යන්නේ, භාවනා පිටපස දුවන්නේ සදහම් පිළිබඳව නිවැරදි අවබෝධයකින් තොරව. බුදුපියාණන් වහන්සේ සත්‍ය ජීවිත කාලය තුරම වෙහෙස මහන්සුනේ කුමක් සඳහාද? ඔය 18000 ගණනක් පමණ වෙන ධම් දේශනා කලේම කරුණ අවබෝධ කර ගැනීම සඳහා. කුමක්ද උපාදානස්කන්ධ කියලා කියන්නේ? උපාදානස්කන්ධ කියන එකේ තේරුම ඒ ඒ ස්කන්ධයන්හිදී විෂයාකාර මිත්‍යා දෘෂ්ටියකට බැඳෙනවායි කියන එක. රූපේ මමයේ මම රූපේ රූපය තුල මායත මාතුල රූපය. වේදනාව මමයේ මම වේදනාවේ වේදනාව තුල මායත මාතුල වේදනාවයි. ආදී වශයෙන් 4 වරක් 5 20යි. මම බවට පත්වන්නේ රූපය.
රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, හතුරා කියන හැඟීම, මිතුරා කියන හැඟීම, රාද කියන වික්ෂුන් වහන්සේත් මේ පිළිබඳ විමසූ විට උන්වහන්සේ දීපු උත්තරයකුත් තිබෙනවා. ස්වාමිනී මම කියලා කියනවා කොහොමදද මම කියන්නේ? බුදුන් වහන්සේ වදාරනවා තණ්හාවටමයි මම කියන්නේ. ලෝභයටමයි මම කියන්නේ. ඊර්ෂ්‍යාවටමයි මම කියන්නේ. අර බුදු පියාණන් වහන්සේගේ මමත්වයේ විග්‍රහ කරමින් ඉත අසියුම් මේ බාහිර ලෝකයා කතා කරන ශරීරයට අන්තර්ගත දෙයක් නෙවෙයි. අනේ ඒ බඳු තත්වයකදී මේ මම නැත්ති මම නැමැති මුලාව තුල තියෙන්නේ සුද්ධ ස්කන්ධ නෙමෙයි අසුද්ධ ස්කන්ධ. මේ අසුද්ධ ස්කන්ධ තුල ඔබට හිමි කර දෙන්නා වූ ඉරණම කුමක්දයි ඔබ තේරුම් ගන්නට වෙන්නේ. මෙන්න මේ විදිහට තේරුම් ගන්න. පාරවල් 6කින් එකතු වෙන්න පුළුවන් තැනක් තියෙනවායි කියලා හිතන්න. ඒ තැනට ආවම එක ස්ථානයක් බවට පත් වෙනවා. එවගේ වේදල්ලැනි සූත්‍රවල උන්වහන්සේ කරපු පැහැදිලි කිරීමක පවතිනවා අපටත් මේ ඇසතන නාසය දිවකය කියලා දොරවල් හයක් තියෙනවායි කියලා. ඒ දොරවල් හයේ තියෙන සජීවී බවට කියනවා ප්‍රසාද කියලා. ඒ ප්‍රසාදයේ තියෙන සජීවී බවට කියනවා සිත පිහිටනවායි කියලා. සිත ඔවුන්ගේ අරමුණු රසය අනුභව කරයි. ඇස නොවේ, කන නොවේ, නාසය නොවේ, දිව නොවේ, කය නොවේ, මනෝද්වාරය නොවේ. හැම විටම සයදරෙන්ම ගත්තත් සිත තම අරමුණු රසය අනුභව කරයි. සිත නෙපිනවන්නේ හය ආකාරයකින්. పంచకామే කියන්නේ පස් ආකාරයෙන් සිත පෙනවනවා. මනෝద్වාරයක් ගත්තාම හය ආකාරයෙන් සිත පෙනවනවා. සිත පිනවීම. පිනවීම කියන තැනදී තමයි අපි අසුද්ධ ස්කන්ධයන්ට හමුවන්නේ. ඇයි මේ අසුද්ධ ස්කන්ධයන්ගේ ස්වභාවය? ඒවා හටගත් පමණින් නැතිවි අවසන් වන්නේ නැහැ. ස්කන්ධයන්ගේ ස්වභාවය හට ගැනීම සහ නැතිවීම. නමුත් මේ අසුද්ධ ස්කන්ධයන්ගේ ස්වභාවය හටගෙන ඒහා සමාන විපාකයක් අනාගතයේ විඳින්න හේතු වෙන හේතුවක් ඉතුරු කොට නැතිවි. නාගතේ විඳින්නට හේතුවක් ඉතුරු වෙන එකට පින්නතුනේ අපි කියන්නේ පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, අධ්‍යාන කුසල් සිද්ධ වෙනවායි කියන්නේ. පුනර්භවය කියන කාරණාව නැත්තම් නැවත ඉපදීම කියන කාරණාව මේ ජීවිතය තුලක් සිතුවිලි වල පුනර්භවයක් තියෙනවා. ඒක අවසන් වුණේ නැත්තම් ජීවිත අවසානෙත් අවසන් නොවීම තුලයි මේක සිදුවේ. සාමාන්‍ය අයගේ ජීවිත ගැන හිතා බලන්න. කවුද ජීවිතේ කටයුතු අවසන් කරලා මේ යන්නේ? තව බොහෝ කටයුතු තියෙන තමා සියලු දෙනාම මේ යන්නේ. උච්ඡේදවාදීන් හැරණු විට කවුද ජීවිතේ මරණින් අවසන් වෙනවයි කියලා කියන්නේ? උච්ඡේදවාදීන් එදත් හිටියමක් කියලා ඉවසාල කියලා. අදත් ඔවුන්ගේ પરම්පරාවේ කීප දෙනෙක් රටේ ඉන්නවා පේනවා. අනිකුත් ආගම් මරන් බලන්න. Hindu දහම අරන් බැලුවත් ඔවුන් පුනරුත්පත්තිය. ආත්මේ මරණින් එහාට යාම. Islam දහම අරන් බැලුවත් සදාකාලික ස්වර්ගයකට යාම. Catholic දහම අරන් බැලුවත් මරණින් මතු ආත්මේ සදාකාලික තැනකට යාම. කිසිදු ආගමක මරණින් කෙලවර නැහැ. මේ සමාජ ජීවත් වෙන බොහෝ දෙනාට තව කරන්න වැඩ තියෙනවා. Taman සිතෙහි ඉතුරු කරගත් ආ වූ බලාපොරොත්තු තියෙනවා. මේ බලාපොරොත්තු ඉවර කරගෙන නෙවෙයි කෙනෙක් මරණයට පත්වන්නේ හදිසි. එවිට නැවත ඉපත සඳහා ඔහු හේතු තබා තියෙන මේ තැනට කියන්නේ තණ්හානුසය කියලා. තණ්හානුසයමයි එන්නේ. එදා ওই තණ්හානුසය කියන එක එවංපි තණ්හානුසය 97 නිබ්බන්තති දුක්ඛ ඉදං පුනක් පුනං කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දත්තයක් රැස්කොට ගබඩා කර පරිගණකේ ගබඩා කලින් පසුව ඒක තියෙන තැන හොයන්න එහෙම බෑ. ඒ මූලික ද්‍රව්‍ය හෙද්ද කොරම් එක හො වගේ දෙයක් අරගෙන ඒවා කොතනද තියෙන්නේ කියලා තලලා හොයන්න බැලුවොත් එහෙම ඒවෙන් ගන්න බෑ. නමුත් ඔබ ඊතලේ යොදා ඉල්ලුවොත් අවශ්‍ය දේ ලබා දෙනවා. ඒ අවශ්‍ය දේ ලබා දෙන්නේ ලබා දෙන්නට ස්ථානගතකට තිබෙන නිසා නෙවෙයි. අන්න ඒ වගේ මේ කර්ම රැස් කිරීම කියන එක අවශ්‍ය මොහොතක ලබා ගන්නට පුළුවන් විදිහට චේතනාවන්ට එකතු වී ස්ථානගත වීම. ඒවා එන්නේ කොහොමද? අර අවශ්‍ය ඊතලෙන් අවශ්‍ය දේ ඉල්ලන්නට AA ෆයිල් එක එනවා වගේ පාපේ මුල් වුණොත් පාපේ පැත්ත දිගින් දිගට මතක් වීගෙන එනවා. පින මුල් වුණොත් පිනේ පැත්ත දිගින් දිගට සම්බන්ධ වීගෙන එනවා. ධාන මුල් වුණොත් ධාන පැත්තට අදාළ දේවල් දිගින් දිගට සම්බන්ධ වී එනවා. ඒ අදාළ දේවල් පමණයි එන්නේ. එයින් කියන්නේ අනිත් දේවල් නැහැ කියන එක නෙමෙයි. ඒවැ හේතු යට වෙලා පවතිනවා අදාළ පැත්ත මතුවේ. මෙබැවින් සංසාර ගමනේදී මහත් වූ කාර්යයක් ඉටු කරනු ලබන්නේ අරමුණු රසයට මුලා වීම තුළ. අසුද්ධ ස්කන්ධ පරිහරණය කිරීම තුළ ඉතුරු කරන්නා වූ තණ්හා අනුසේ. තණ්හා අනුසේ ආපහු හටගන්නා එකට මම හටගන්නවායි කියලා කියයි. යංකෝ භික්කවේ අනුසේති තේන සංකංගච්ඡති. ඔබ යම්කිසි අරමුණු රසයකට මුලා වී අනුසේ ඉතුරු කරයි. එයිනොයි මම හටගන්න. මම හට ගැනීමට මුල් වෙන්නේ බාහිර ලෝකේ තියෙන කෙසුළුම් නියගත් නෙමෙයි. පංචද්වාරයෙන් අරමුණු රස විඳ, එවඳු රස විඳීමේ, එවඳු ඊර්ෂ්‍යා කිරීමේ, එවඳු පලි ගැනීමේ, එවඳු එකට කිරීමේ, එකට එක කිරීමේ ඕනෑමක් ඔබ ශේෂ කරයිද? ඊළඟ මොහොතක ගැටෙන විතේ ශේෂකල දෙයින් මතුවෙන එකයි තේන සංකංගච්ච. අනුසේති අනුමීයති. අනුසේ කරයිද මනින් ලැබයිද? එයින් තමයි මේ හට ගන්නවයි කියලා පෙන්නනවා. මමත්වයේ හට ගැනීම මේ තණ්හා අනුසේ ප්‍රතිඵලය. මමත්වයේ හට ගැනීම ලෝකයා දුකටපත් කරන කාරණා. සංකිටේන පංචපාදානස්කන්ධා කියන වචනෙන් පැහැදිලි කරනු ලබන්නේ එතන මම ඉන්නවයි කියන එක. ඒ මම තමයි මේ දුක් ගිනද්දෙන ලබන්නේ. මම ඉන්න ස්තනක සුද්ධ උස්කන්ධ නැහැ.
කර්ම කරන්නෙක් ඉන්නවා. ඒ කරන්නා තමයි මම සහ මගේ සහමගය. දැන් මේ ධහම ඔබට අසන්ත ලැබෙන්නේ දරුවෙක් කාලේ. ඒත් ස්කන්ධ ලෝකයේ වටහා ගන්නේ නැතිව අපිට මේ සසරෙන් අත මිදෙන්න පුළුවන් කමක් නැහැ. දුක මොකක්දයි දැනගන්නට. දුක ඇති කරන හේතුව කුමක්දයි දැනගන්නට. දුක වූ නැති වූ තැන කොතනදයි දැනගන්නට. ඊට අනුගමනය කළ යුතු ප්‍රතිපදාව කුමක්දයි දැනගන්නට. ඇතැම්ම කියන පරිදි නම් දුක නැති වූ තැන මරණයෙන් එහාට. ඇතැම්ම කියන ආකාරයට නම් දුක නැති වූ තැන අනාගත බුදුහාමරන් නිසා. මා ඔබට ඉදිරිපත් විසාකානම් වූ සූත්‍රය තුල යම් කෙනෙකුට අල්ලා ගැනීම 100ක් තිබේ නම් ඔහුට දුක් 100ක් ඇති බවත්. අල්ලා ගැනීම එකක්වත් නැති විට දුක් එකක්වත් නැති බව බුදු පියාණන් වහන්සේ වදාරනවා. දුක් එකක්වත් නැත්තේ මරණින් මතු නෙමෙයි අල්ලා ගැනීම එකක්වත් නැති විට. අනසුද්ධ ස්කන්ධවල අල්ලා ගැනීම නැහැ. එවිට එහෙමනම් අපට වැටහෙනයි මේ සත්‍යය දුක් විඳින්නේ Taman විසින් අල්ලාගෙන වරදක් කරගත්ත නිසා. ඒ වරදින් අතමිදින් පුළුවනි නම් ඒ දුක නැති වූ තැනත් ඒ දුකයි කියපු තැනමම තමයි. දැන් සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ ස්කන්ධ පංච උපාදානස්කන්ධයේ දුකයි. උපාදානේ නැත්නම් එතනමයි දුක නැති වූ තැන. දුක නැති වූ තැන කියලා විශාල දෙයක් සාක්ෂාත් වෙනවා කියලා හිතන්න එපා. දුක නැතිවීමමයි නිවීම සැනසීම කියලා කියන්නේ. දුක ඔබට තේරෙන්නේ නැහැ. අනේකයි කාරණාව. කටපාඩම් කරගත්ත වදන් දෙලක් කරනහම ඔබ දුකටපත් වෙන ආකාරය තේරෙන්නේ.